Kendang yan ng ranmal matatala Payana tarwe Kendang yan ng ranmal matatala Payana tarwe Taru palanda, mutu palanda අද හොඳම දවස අද මම ආසම දවස Talks With Bandu වැඩසටහන පැයක් ඉරිදා මුළු රටම නිදාසේ වැඩසටහන බලා ඉන්න ආදරණීය දවසක් වෙනවාද හෙළ සිංහල සිනමාවේ මා ආදරේ කළ ඔබ දන්නා සිංහල සිනමාවත් එක්ක ගොඩනැගිච්ච චරිත දෙකක් තමයි මේ අද එන්නේ ඒ කොහොමද මේ ස්ථානෙට අපි කැඳවන්න බලාපොරොත්තු වුණා සුවිශේෂී දෙපළක් සුවිශේෂී වෙන්න හේතුව කෙටියෙන් රංගපාණ්ඩ ආදරේ කරලා ඇවිල්ලා කරේ වෙනින්දයක් ආවට පස්සේ දැනගමු පුදුම දෙන්නේ එහෙමනම් මේ සුවිශේෂී ආරාධනාව දිනේෂ් ප්‍රියසාද් ටයි විස්කි ගදේ පූජා विस्की का दे पूसा थोड़ी ताला वेला मत वेला विस्की का दे पूसा थोड़ी ताला वेला मत वेला विस्की का दे पूसा එහෙමනම් ඉතුරු අඩුව සපුරාලන්න සුදුසුම නිස්පාදකතුමෙකුටයි මේ අධ්‍යක්ෂකතුමෙක් මේ නිස්පාදකතුමෙකුටයි හෙළ සිංහල සිනමා කර්මාන්තයේ වෙනුවෙන්ම ජීවත් වෙත සුනිල් ටී ෆර්නැන්ඩෝ මුළුද පෙති දෙපා අලු කරගන්න එපා අවුවට යන්න එපා යාවලේ අවලස්සන මේ සිරියා මට විදවන්න එපා මගහැල යන්න එපා හරිම සන්තෝසයි මුලින්ම කියන්න ඕන හැමදාමත් ඒක තමයි කිව්වට අද අමුතු දවසක් අද මට හොඳම දවස මොකද ඇත්තටම දිනේෂ් ප්‍රියසාද් මහත්මයා සුනිල් ටී මහත්මයා මේ ස්ථානෙට Talks With Bandu වැඩසටහන ආරාධනා කරපුවම ඒක පිළි අරගෙන මේ ස්ථානෙට පැමිණීම මට විශාල ගෞරවයක් මට විශාල ආඩම්බරයක් ඒ වගේම ඔබ දෙපළගේ ජීවිත කතාව මම නොදන්නවා වෙන්න පුළුවන් ඒ වුණාට ඉතින් සතුටුයි ඇත්තටම මේ මෙවන් ස්ථානකට කැඳවන්න ආරාධනා කරන්න පුළුවන් විදියකට සිංහල සිනමාවේ ජීවත් වුණ නිසයි මේ ආරාධනාව ඇත්තටම ලැබුණේ. එතකොට චිත්‍රපටි මට හිතන විදියට රංගපෑම ගැන යම්කිසි ආදරයක් පිස්සුවක් වගේ දෙන්නටම හැදිලා තිබ්බ මං හිතන්නේ. මයිතන බයිස්කෝප් පිස්සුවත් දෙන්නටම හැදිලා තිබ්බා සුනිල් මහත්මයාටයි දිනේෂ් මහත්මයාට දෙන්නට ඔය පිස්සුව තිබ්බා ඉස්කෝල යන කාලේ මම දන්නවා මට ආරංචි හැටියට දෙන්නම කොට කලිසම් වල ප්‍රශ්නයක් තමයි තිබ්බේ ඒ කොට කලිසම් වල ප්‍රශ්නේ තිබ්බේ මම හිතන්නේ දෙදෙනාම මම ස්ටෝරිය කියන්න ඌමනා නැහැ දෙදෙනාම කතා කරනකොට මේක කියයි මොකද්ද මේ මුලින්ම මම අහන්න ආසයි ඒ චිත්‍රපටි පිස්සුව නිසා මොකද්ද මේ ජීවිත ගමනේ තිබ්බ වෙනස මේ කියන්නකො දිනේෂ් මහත්මයා. ඔව් බන්දු ඉතින් මේ දැන් අපි ගැන දන්නේ නැයිකොට බන්දු අපේ හැම දෙයක්ම දන්නවනේ විශිෂ්ට ගණේ රංගදරයෙක් කියලා අපිට කියන්න පුළුවන් බන්දු සමරසිංහ. ඉතින් ඔව් දැන් බන්දු සමරසිංහ කියන පුද්ගලයා අපිව දන්නවනේ හොඳින්ම. ඒ හින්දා කොට කලිසම ගැන මම දන්නවා. ඉතින් අපි ගැන ඔයාම කියන්න අපි ඒක රසවත් වෙන්නේ. නෑ නෑ එහෙම නේ ඇත්තටම මේ දිනේෂ් මම මේ ආදරේ රසික රසිකාවියෝ දැනගන්න ආසයි ඔබ රංගපෑමට ආදරේ කරලා සිංහල සිනමාවේ රංගන ශිල්පීන් ඒ යුගයේ නමුත් එතන ඒ ආරම්භය කියන්නකෝ බලන්න පාසල් සමයෙන් පස්සේ වෙච්ච දේ ඔව් ඒ කියන්නේ පාසල් සමයේ මම චිත්‍රපටි පිස්සුව හැදිලා බඳු ඔව් පාසල්ලේ ඒ පිස්සුව හැදෙන්නේ චිත්‍රපටි පිස්සුවක් හැදෙන්න සාමාන්‍යයෙන් මම දන්නවා එක එක පිස්සු තියෙනවනේ. ඔව්. दंबेर गहन पिस्सुव तीयනවා ගෑනු ළමයි දැක්කම පිස්සු හැදෙනවා බය වෙන පිස්සුව තියෙනවා අනවශ්‍ය දේවල් බීලා කාලා බීලා පිස්සු හැදෙනවා දැන් මේක මේ මේ චිත්‍රපට පිස්සුවක් එන්නේ කොහොමද එහෙම නිකන් ඔය චිත්‍රපට පිස්සුවක් එන්නේ ඇත්තෝසෙම්ම කියනවා නම් දැන් උඩා කාලේ ඉඳලම චිත්‍රපටි බලන එකට ඇබ්බැහි වුණානේ ඒ කියන්නේ මගේ පියා පාසල් විදුහල්පතිවරයෙක් ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් නම ගේ පියා ඊළඟට බාලදක්ෂ කොමසාරිස්වරයෙක්. ඒතර මේ තාත්තා ඉරිදා පල්ලි ගිහිල්ලා ඇවිල්ලා මේ පත්තරේ බලන රිවිව් එකේ දැක්කා චිත්‍රපටයක් ෆයිනල් වීක් එක යන්නේ කියලා. මට ඉක්මනට දුන්නා රුපියල් 2ක්ද 3ක්ද දුන්නා මැජස්ටික් එකට ගිහලා මේ ෆිල්ම් එක බලපන් කියලා. ඒ ෆිල්ම් එකේ නම ටෝරා 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 70 mm. ඇයි එහෙම තාත්තා මේ බැංකුවකට යන්න වගේ ඒක එහෙම දීලා නිකන් ඔය ඉක්මනට ගිහලා බලපන් ඒක ප්‍රශ්නයක් මොකද ෆයිනල් වීක් එකේ ෆිල්ම් එක යනවනේ ඊළඟ සතියේ බලන්න බලන්න ඉක්මනට ඒක ගිහලා බලන්න අද වයස 17ක් මේ 17ක් වෙච්ච දරුවට තාත්තා කියනවා තමන්ගේ ඒතර තාත්තටත් පිස්සුයි ඔය තාත්තත් හොඳට චිත්‍රපටි බලනවා ගාමිණී හොන්සේගේ චිත්‍රපටි බලනවා ගොඩක් බලන්නේ එතකොට එහෙමයි මේ පැත්ත ආරම්භ වුණේ නේ ඒකයි මේ පිස්සුවට හේතුව එතකොට මේ සුනිල් ටී මහත්මයා කියන්නේ ඔබතුමාගේ පිස්සුව මේ නරක වචන නෙවෙයි පිස්සුව කියන්නේ ඇත්තටම මේක හැබිට් එක يعني මේක ඇවිල්ලා පිස්සුව කියලා වචනේ දැම්මට මේක ඇවිල්ලා කෙනෙක්ගේ ආසාව ආසාවක් ඕ ඉතින් මගේ මම මොරටේ සාන්ත සෙබස්තියන් පෞද්ගලික පාසලේ ඉගෙන ගත්තේ මම කොලෙජ් ක්‍රිකට් ටීම් එකේ හිටියා ඉන්න කාලේ ටීම් එකට මේ ෆන්ඩ්ස් නැහැ සල්ලි නැහැ වියදම් කරන්න සල්ලි නැහැ බෙනිෆිෂෝ එකක් ගෙනල්ලා පෙන්වන්න කිව්වා අපිට ගැන්වේ දවසල මේ බ්‍රදර්ස්ලා ඉතින් මම ෆිල්ම්ස් දෙකක් ක්ලාසික කරගත්තා එකක් සිරිල් මල්ලි එතකොට ඒ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් දරුවෝ නායකද මම ප්ලේයර් කෙනෙක් කැප්ටන් නමුත් සංවිධාන අංශේ ඉන්නවා මම මතකයි එතකොට කැප්ටන් ඇයි ඒ සංවිධාන අංශේ ඔබතුමාට බාර දෙන්නේ ඉස්කෝලේ මම කොලෙජ් එකේ ප්‍රිෆෙක්ට් හරි එතකොට මම ප්‍රිෆෙක්ට් කමට තේරලා දෙනවා ඉස්කෝලේ තියෙන කාර්යශූරත්වයේ තියෙන ශිෂ්‍යයෙක් අනිවාර්යයෙන්ම ඉතින් ඒකට මට අපි ඒක ගැන වෙනම ආමෝ ඔව් හරි එතකොට මං හිතන්නේ කැප්ටන් කෙනෙක් රජ විජේසූරිය කියන දැන් ශ්‍රී ලංකා ටීම් එකට ගහපු එක්කෙනෙක්. ඉතින් මම ෆිල්ම්ස් දෙකක් ගෙනාව සිරිල් මල්ලි දෙවියනේ ඔබ කොහෙද කියලා. සිරිල් මල්ලි දෙවියනේ ඔබ කොහෙද? ගාමිණී ෆොන්සේකට මම ගොඩක් කැමතියි. ඔව් දෙකම. ඒ දෙකේම ගාමිණී ෆොන්සේකා ඉන්නවා. ඉතින් මම ගාමිණී ෆොන්සේකාගේ ෆිල්ම්ස් දෙකක් තෝරලා මං ගෙනාවා. ගෙනල්ලා පුදුම සෙනඟක්. පුදුම හවුස්ෆුල් ශෝස්තු නන්ද කොහෙද කොහෙද හෝල් එක මොකද්ද අපේ කොලෙජ් එකේම කොලෙජ් එකේ තියටර් එකේ ඉතින් ඔඩිටෝරියම් එක ඔඩිටෝරියම් ඒකේ පෙන්නනකොට ඉතින් පුදුම සෙනඟක් ආවා ඉතින් මම හරි සන්තෝෂයි කියන්නේ ගොඩක් සන්තෝෂයි ඉතින් ඒක තමයි මම හිතන්නේ මගේ මේ සිනමාවට එන්න ප්‍රධාන මූලික උනේ අදිතාලම උනේ ඒ කියන්නේ අදිතාලම උනේ කියන්නේ දැන් තමන් ආදරය කරපු සිරිල් මල්ලි මොකද අනිත් එක දෙවිනිය ඔබ දෙවිනිය කොහොමද බලපන්ද ගාමිණියගේ චිත්‍රපටි දැක්කා සිංහල පින්තූරයකට මෙච්චර දෙනක තියනවා මේක හරි හොඳ වැඩක් නේ මාරි ජෝක් කියලා එතකොට අධ්‍යාපන මට්ටමින් නෑ මම එතකොට A level class එකේ හිටියේ මම college එකේ athletics කරා cricket කරා basketball කරා සොක කරා wrestling team එකේ හිටියා band එකේ මිස්ස පාසලක්ද නෑ නෑ පිරිමි පාසලක්. ඉතින් මම ඒවත් කරලා ඉස්කෝලේ අධ්‍යාපනය අතුනත් ගොඩාක් කැපිපෙනෙච්ච දරුවෙක්. හරි. ඉතින් එහෙම තීන්දුව තමයි මම මේකට යොමු වුනේ. මොකද මම එතනින් මම A level class වල හිටියේ. ඒ කාලේ තමයි මම මේ ෆිල්ම් බලන්න පුරුදු වෙච්ච කාලේ. ගාමිණී ෆොන්සේගේ පිච්චර් තමයි ගොඩාක්ම මම ආසාව. ඒ තමයි ওই ආසාව ආරම්භ කරගන්නේ. ආරම්භ කරා. එතකොට මේ දිනේෂ් ඔබතුමා කියන්නකො මේ පාසල් සමයේ පිච්චර් එකක් බලලා අවිල පන්තියේ තත්ත්වය මොකද්ද? පන්තිය තත්ත්වය කියන්නේ සෙනසුරාදා පින්තූරයක් බැලුවා කියන්නේ ඔව් සමුද්‍රයට ආපුවම ඒ පින්තූර සම්බන්ධ පන්තියේ ළමයි එක්ක ඉස්කෝලේ වැඩ කරන්නේ නැතුව පින්තූර ඇක්ටින් තියෙනවද මොකක් හරි ඔව් මම දන්නේ නැතුව ඇහුවේ නෑ ඒක නෑ හරි ඒ කියන්නේ මේ අමාරු නේද ඔව් ඒ නෑ අමාරුක් නෑ මේ චිත්‍රපටිය නොබැලුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ පන්තියට ආවට පස්සේ මොකද සිලබස් දෙකක් තියෙනවා එකක් පාසලේ සිලබස් එක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන සිලබස් එක අනිත් එක පන්ති ඇතුලේ හදන සිලබස් එක බයිස්කෝප් බැලුවද නැද්ද කියලා. ටීචර්ද කියන්නේ නැත්තම් නෑ ළමයි. ආ ළමයි කියනවා. ඒ කියන්නේ එතකොට මුළු පන්තියම පිච්චර් පිස්සුද? නෑ පිස්සුන්ගේ ප්‍රමාණයක් ඉන්නවා. දැන් 30ක් ඉන්නවා නම් නෑ නෑ දැන් අපි මේ මම මේ පැත්තට එන්නම් මට වැඩගත් සාකච්ඡාවක් තියෙනවා මට මේ එහෙම නේ මට මෙහෙම දා තියෙනවා ඇත්තටම දිනේෂ් තුමා මේ ඔබතුමා පන්තියට එනකන් දැන් එන සෙනසුරාදා පිච්චර් බලලා ඔක්කොම හරියට ස්ටොක් කරගෙන ඔව් 10ට ඉස්සෙල්ලා එතකොට ළමයිට ඔක්කොම මේ කොහොමද නිකන් පිළිගන්නේ පිළිගැනීම මායල මොකද ඒ කාලෙත් මට මේ කිව්වේ ගාමිණී කියලා මට කිව්වේ පාට්ටකක් කරන්න කිව්වොත් කරයි ඕනලා අනේ එහෙම දැන් සුනිල් පොඩ්ඩක් ඉන්න ඔබ නිෂ්පාදකතුමෙක්නේ ඔබ අධ්‍යක්ෂකතුමා නෙවෙයි හරි ඒ පැටලි එහෙමනේ ඉස්කෝලේකට ආවිල්ලා වගේ මෙතන එහෙම එහෙමත් එපා ආ ඔව් හරි එහෙනම් ආ ඔව් එහෙමත් එපා දිනේෂ් මහත්මයා දැන් ඔබ ඒ පන්තියේ එහෙම වුණාම ඔව් ඔය කාලේ පිච්චර් වලටමද ගියේ හිත සොඳුරු ආදරයකට පාත්‍ර වුණේ නැද්ද නෑනේ බයිස්කෝප් ආදරය කරේ කෙලිම සිනමාවට හරි එහෙමනම් මම එනවා මෙතන දැන් ඇත්තටම මේ සුනිල් මහත්මයා මේ මට සතුටුයි ඔබ ඉස්කෝලේ ක්‍රීඩකයෙක් වීමේ පැත්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් මම දන්නා හොඳ බෝලර් කෙසේ වෙතත් හොඳ බැට්ස්මන් කෙනෙක් මේ මම දන්නවා මොකද මමත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නිසා ඒ කාලේ පාසල් සමයේදී ඉස්කෝලේ ඇරුණාට පස්සේ මම නම් හිතන්නේ මං හිතන විදියට දිනේෂ් ඔබ වගේ කොච්චර පිච්චර් පිස්සුකමක් තිබ්බත් සුනිල් මහත්මයාට ඉස්කෝලේ ඇරුණාට පස්සේ පිච්චර් එකක් බලන්න නෙමෙයි යන්නේ මුලින්ම සුනිල් මහත්මයා ඉස්කෝලේ ඇරුණ ගමන්ම ගෑනු දරුවන්ගේ ඉස්කෝලේ නරක දෙයකට නෙමෙයි නිකන් ආසයි ළමයි ඉස්කෝලේ ඇරිලා පාරේ යනවා දකින්න या කොහොමද කියන්නේ සාස්ත්‍රය කිව්වොත් නෑ නෑ ඉන්නෝ ඒ ළමයි දකින්න කියන්නේ මෙහෙමයි අර මේස් කුට්ටම හරි නෝමල් දාලා ඉස්කෝල ළමෙක් නිකන් අරගෙන නිකන් ඉස්කෝල යන ඔකේ අපි යා ඒ කියන්නේ මෙයා ඉස්සරහා බලන්න නෙමෙයි ළමයාගේ කැමැති ඒ ළමයා යනකොට බලන්න ආහා ඒ අර මෙයාගේ කොල්ලෝ රෑනොත් එක්ක ඇවිල්ලා පව් හරි දුකයි කියන්නේ ඒවා තමයි හරි දුකයි නිකන් මේ ඒ Bahapong, bahapong, bahapong pala yung dalok ka wag yan? Bahapong! Kanti, eh magkinig kilometre kayo tinawag sa niyo. Eh magkinig. Yan ang sabi ko, yan. Wala kiniliyak ko nila. Akiyan naman. Diwal, may school yan na kala. Girlfriend sanang godak hiti yan. Ah, godak hiti lang. මේ වගේ හිටියේ. ඒ වගේ පස්සෙන් යන තත්ත්වයටපත් වෙලා නෑ කවදාවත්. ඉස්කෝලේ ඇරුණම මේ අර පිච්චර් වලට තියෙන ආදරයට වඩා ඉස්කෝලේ ළමයි ඇරිලා යන බලන එකේ ආදරයක් තිබ්බේ නැද්ද? නෑ එහෙම පිස්සුවක් තිබුණේ නෑ. එහෙම මං හිතන්නේ වාට එහෙම පිස්සුවක් තියෙන්නේ නැති. ඉස්කෝලේ යන කාලේ මට එහෙම තිබුණේ නෑ බං. එහෙම එකක්ද? ඔව්. දැන් මගේ පිස්සුව කොහොමද සුනිල්? නෑ මට තේරෙනවනේ ඔයා දැන් දැන් මේ ගිය විදියට නෑ දැන් ගිය විදියට ඒ කාලේ යන්නම ඇති කියලා තේරෙනවා. අනික දැන් ඔයා ඉන්නේ හරි හොඳ විදියටනේ. දැන් ඔයා කාදීහවත් බලන්නේ නැහැ. වයිෆ්ට කී කරුවා. දරුවන්ගේ නම්බුව තියාගෙන ඉස්කෝලේ යන කාලේ ප්‍රින්සිපල්ට කී කරු නැතුව මං ගෑනු ළමයිගේ ඉස්කෝලේ ගිහිල්ලා තමයි ඉඳලා තියෙන්නේ. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. පාරේ යනකොට මට වෙනින්න වැඩක් නැතුව. මොකද ඔයා ඒ කරලා නෑ නෑ සුනිල් මහත්මයා කියන්නේ මට කිසිම වැඩක් නැහැ. පොට්ටි ගාලගෙන පොට්ටි අර මුලක් උඩ තිබ්බා ගෑනු ළමයිගේ පස්සට බලාගෙන කෙලිම බස් එකට නැගිනවා මං පිස්සෙක් වගේ එතන යනවා. මේව කියක විශ්වාසයක් තියෙනවා. මොකද මට ඒ විශ්වාසය තිබුණේ ඔයා ඒ පාට් එක දාන්නේ ඒ කාලට මේ දැන් ඔයා කරලා පෙන්නුවේ ඔයා කරපු දේ තමයි. මම කරපු දේ නැත්තම් ඔයා ගාව මම හිටියේ නෑ. අන්න ඒහින්ද මේ වගේ දේවල් අනිත් දවසේ පෙන්වන්න ඕනද? ඔව් අනිවාර්යයෙන්ම. එහෙමනේ දැන් ඒ කියන්නේ මේ වගේ දේවල් අපිරියුපණයෙන් හරි ඕවා පෙන්වන්න හොඳ නැහැ කියලා නේද? නෑ නෑ. ඒක අර වීඩියෝකට පෙන්වන්නට කම නැහැ. ඔයා සබා ජීවිතේ වගේනේ පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයා කරපු දේ තමයි ඔයා පෙන්වන්නේ. ඒක මගේ ජීවිතය ගැන ඔයා දන්නේ නැහනේ. ඔයාට වඩා මම ගොඩක් බාලයිනේ. ඔව්. දැන් සුනිල් ඇත්තටම අවංකවම මම ඉස්කෝලේ ඇරිච්ච ගමම ගෑනු ළමයි පස්සේ ගියා. අනේ ඒකනේ මම කිව්වේ. ඔයා කොහොමද කිව්ව මාර වැඩන්නේ? නේ ඉතින් දැන් ඔයා කරලා පෙන්නුවානේ. මම मार है दिनेश बाला ने देखी हुई है ठीक है मम्मी पहले गोरी या पेट ले गया नहीं नहीं गोरी नहीं आप इधर ना गोरी नहीं देंग नहीं देंगे तो कुछ ये तो कुछ ये पास से गया अरे ये पिक्चर पास से गया मैं पैसे नहीं स्कूल ले गया हम लोग मायके पास से गए नहीं वैसे कब तो नहीं किया ये तो कुछ मामता माय गया हम लोग मायके पास से गए देंगे एक विधि रे कथा में कुना संपूर्ण मंदन गया हम लोग माय पिक्चर कुना बेतने वैसे कब माहते कुना दिनेश मात में आप पिक्चर और तो आशा कला ये होना किसी में आदर समतमान नहीं विवाह जीविते होना इच्छा रही ये तंपत्तुरी वैसे कब कम त्यागने तमांगे पार्टू मांगवागे इन्ना उन माहते को नहीं नहीं ये मात में दाब माँगा और तो तीसरे दिन बंद है तो इतना सहना पीरियड का तिबुनाने मटे तिबुनाने में दन दिनेश मटे आशा ही मैं साकच्चा टॉक विद बंदू ना आवे दम मैं साकच्चा वो गैन उपस्थित हैं साकच्चा तो गैन वही के खान था सिंगल से न मावात कलावात करने नहीं अपने कथा करा नहीं नहीं तो वहाँ ने पस्से वहाँ दन टॉक विद बंदू किया रहती है ඔයා අහන්නේ වෙන කතන්දරයක් නෙමෙයි ගෑනු පස්සෙන් ආපු එකයි පස්සේ ගිය එකයි ඒවා මේවනේ කතා කරන්නේ ඊට වඩා වැදගත් දේවල් නැද්ද මෙතන කතා කරන්නේ ඇත්ත දැන් ඔබගේ මුලින්ම චිත්‍රපටය මොකක්ද ආරම්භ කරපු නිෂ්පාදනය චන්දි පැටව අත මදු බණ්ඩාර තමයි පළවෙනි චිත්‍රපටය ඒ අතරේ තමයි චන්දි පැටව පටන් ගත්තේ ඒක කරා ඒ වගේ ෆිල්ම්ස් එතනින් ඒ චිත්‍රපටය සාර්ථක වුණා නෑ අසාර්ථකයි අසාර්ථකයි ඒතර දෙමව්පියන්ගේ මුදල් එතකොට මුදල් කාගේද යාළුවා තාත් නෑ නෑ यालू दें नहीं थिंग यालू उतनी नहीं माँगे वाई सिकाटी दाहाते दाहना में काली यालू अंडर को देमाऊपियांगे साली वाले इन तमें माँगे ये देमाऊपियो क्या में तूना आद ओबगे आशा होता नहीं माँगे ताता हरी सुंदर फुटगले नमोत में अपे ताता हरी सुंदर है क्या अन्य ताता उधर पाना है दी मटाई आई याटाई आंधा पड़ी बुता मना रहता क्या मैं तो क्या पड़ी पावले पास देने देना हाथर देना माया या ही नंगला देना ऐतो वाला या को मन ताते टूरिज्म होटल्स ग्रोसरी या कराना क्या ऐतो पड़ी बुता उनको चित्रपटी बाइस्कोप अपने पावले बाइस्कोप कार्यों ने क्या मटे हमें विद्या टक आता करा उनको ने ताती माँगा से चित्रपटी वाले क्या मैं तो ताता मटे सिनेमा दबा ये आराम पे दिव्य शक्ति है तमाई अरे तमांगे कामना दिव्य आलोक है ना अन्य का राइट इतना कुछ मैं दिनेश मैं तुम्हारे मैं पालावेनी मैं अध्यक्ष ने इट पालावेनी अध्यक्ष ने अकेला ही महंगी माँ कावे को मतलब तुम्हारा चित्रपटी अध्यक्ष ने क्या निकाले मंगान दम में निष्पाद ने आंसे मैं आप इधर का दम क्यों वानी अब तो माँ के पालवे नहीं अध्यक्ष ने अकेला हैंगी माँ कहाँ है? हैंगी माँ कहाँ है माँ? तो से मैं बंद हो जाएगा माँ कुड़ा का वाली था मैं बाइस्कोप चित्रपट पिछवा तक चित्रपट एक हैदी में आवश्यकता रहती है उनका क्यों पड़ी का वाली था? माँ के अंकल के ने किटिया ओवन पीरिस किया ला मुर्टे लोना अभी स्टेशन का या नंबर 1 इंजन ड्राइवर के ने कोच एलोन इंजन ड्राइवर के ने माँ के आशा होती बुने रस्सावल देखा करन එකක්තමයි එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න වගේ ආසාවක් තියෙනවා. මොකද එයා වීරෙක් වගේ යනවා කෝච්චියේ රුණු කුමාරි අරගෙන යනවා වීරෙක් වගේ හෝන් එක ගහගෙන අපිට අතවනාගෙන. ඒ වීරත්වය මගේ ඇඟට ආවා. මට ඕන වුණා එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. ඊළඟට මගේ බලාපොරොත්තු තිබුණේ චිත්‍රපටයක් ගහන්න. මොකද ඒ වෙනකොට මට වීරෙක් හිටියා සිනමාවේ. ඒ තමයි ගාමිණී හොන්සේක මාත්‍ය. ආහා. එතකොට මට ඕනකම තිබුණා කවදා හරි චිත්‍රපටයක් ගහන්න ඕන. एक वृत्तीय मट्टे में मट्टे बैरी होना चित्रपटिया कुमार करना ये कहानी चित्रपटिये गांव निवान से कमाते हैं रंगों पे युतु ये ना हितक तमाही मट्टे दिवाली अधिष्ठान है इधिंग कोमारी पालनी चित्रपटिये बट कोमारी में सिनेमा उटे इंटरव्यू नोना में इंटरव्यू युगे बंदू टमाते कहती बंदू समरसिंह टमाते कहती में गुड़क आवागिया अध्यक्षरू ये अध्यक्षरू हमें क्या निकमो इन्ने बंदू होंता कैमरामैन के निक कर लगे ना हिमेश आनंदन डोनाल्ड कर्नाटन सुमित तमरसिंह अरगे ने ना संस्कार वगैरह को तरंगे ना ये तो कोटा बंदू तो मत कहती एकाले चित्रपटिया हदन चित्रपटी हदन आया आलूतिंग अध्यक्षरू भी होना ये बीच अध्यक्षरू एनवा एकाक करना नेतन देखाक करना देखेंगे आउट मम्मी क्या ना होंता तो स्टडी कर ला बैलुआ मैं याने ना मिनसू एको लोग करने होंदा कैमरामैन के निक्सा होंदा संस्कार को रेक को आरके न तमाही चित्रपटी गहन अध्यक्ष हो रहे हैं ये तो मैं भूमिका में रंगपाल ने इन ने कैमरे का वट इतना कोटा मैं यूनिट तक दी होने यूनिट बोर करना बे यूनिट लाइट बोल बोर करना बे मे बैस्कोप कथा एगोलो किलीम किएनवा फील्ड के ये पिक्चर का गहनी डायरेक्टर नहीं कैमरामैन गहनी ना कटकता सत्यता මොකද යුනිට් එක දන්නවනේ පිච්චර් එක ගන්න කවුද කියලා කෙලිම. එතන පේනවා. කැමරා ස්ටන්ඩ්ල දන්නවා ලයිට් බෝයිල දන්නවා හැරෙනකොටම මේ පිච්චර් 10 12ක් ඉන්නවනේ. 10 12ක් ඉන්නවනේ. එතකොට බන්දු මම මේක බැලුවා මේක ලොකු ලෙඩක්. මම බැලුවා මම රාජ්‍ය කිව්වා මේකේ ස්ක්‍රිප්ට් එක මම හදාගන්නම්. කැමරා කරන්නේත් මම සංස්කරණය කරන්නේත් මම කරන්නම් කියලා. මේ ලෙඩෙන් බේරෙන්න. ඔය රාජ්‍ය හරි ශේක මචං මරු මචං නියමයි කියලා කිව්වා. හම්බෙන්න ඕනේ නැහැ නේ කවුරුත් ගිහලා වාඩ බාරු දුනම ඉවරයි. ඉවරයි. ඔව්. පස්සේ මේ ඒ දැන් චිත්‍රපටය කරනකොට යුනිට් එකේ ඒ කතාව ගියා මම ගහනකොට ඔව් ඒ කතාන්දරේ ගියා කොහොමද මේ ඒ පිච්චර් එක නම් අරුමයි ගහන්නේ කියලා ඒ පිච්චර් එක නම් ඩිරෙක්ටර්ම තමයි ගහන්නේ උම ගහනවා කියලා කිව්වා ඊටත් අපි සේන මහත්තයාගේ එතනදී අපි එඩිටින් එහෙම කරේ එතන ඒ තමයි ආරම්භයනේ ආරම්භය එතකොට මේ සුනිල් ටී මහත්මයා ඔබතුමා චිත්‍රපටි දැන් ඒ සිංහපට ඕනේ මොකද චණ්ඩිපට චණ්ඩිපට වලින් පස්සේ අද මේ වෙනකන් චිත්‍රපටි කීයක් කරලා තියෙනවද දැන් නිෂ්පාදනය මේ පෙබරවාරි 14 වෙනිදා රිලීස් වෙනවා මගේ 72 වෙනි චිත්‍රපටි මොකද්ද නම අපට සැදුණු අපේ ලොවා ආ ඒක රිලීස් වෙනවා පෙබරවාරි 14 එතකොට කීවෙනි චිත්‍රපටියද මේ නිෂ්පාදනය? ඒ 72. 72 වෙනි නිෂ්පාදනය තමයි මේ එන්නේ. ඔව්. එතකොට චිත්‍රපටි 72ක් ඔබතුමන් නිෂ්පාදනය කළා තියෙනවා. එතකොට ඒ තාත්තට පින් සිද්ධ වෙන්න අර හෝල් එක දීලා හදපු පුතාගේ ඒ තාත්තට පින් අනිවාර්යයි. එහෙමනම් සාර්ථක වෙච්ච චිත්‍රපටි ප්‍රමාණයයි අසාර්ථක වෙච්ච චිත්‍රපටි ප්‍රමාණය අපිට පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් මගේ මං හිතන්නේ 72න් අසාර්ථක වෙන්නේ නැති චිත්‍රපටි 10ක් වගේ 10ක් වගේ. ඒ කියන්නේ 60ක් සාර්ථකයි. ඔව් 62ක්. පොඩි ජනප්‍රිය වෙච්ච නම් ටිකක් කියන්නකෝ. ජයාපටයි. ජයාපටයි. මමයි රජා. මමයි රජා. ඇගේ වෛරය. හෝගාන පොකුණ. හෝගාන පොකුණ. පිස්සු ඩබල්. එතකොට මම කිව්වේ බන්දු මේ 72ක් චිත්‍රපටි කරනවා කියන්නේ මේ ඒක රෙකෝඩ් එකක්. ලංකාවේ ලංකා සිනමාවේ විශේෂ වාර්තාව තමයි නිෂ්පාදකෙක් චිත්‍රපටි 72ක් කරනවා කියලා. පිටරට නම් ඉන්නවා එහෙම සම්දිස්ථාන අවුන අපි දසපනත හදපු 10 කමාන්ඩ්මන්ට්ස් හදපු සිසිල් බීඩි මිල් වෙස්ටර්න්ස් 250ක් ගහලා තියෙනවා. ඒ අධ්‍යක්ෂකරය වශයෙන් නිෂ්පාදකයෙක් වෙන්න ඇති. නමුත් මේ ලංකාවගේ රටක ලංකාවේනි සිනමාවක් පවතින රටක මේ සිනමාව ගොඩ ගැනීමේ ප්‍රයත්නයකම තමයි සුනිල් ටී වැඩ කරලා තියෙන්නේ කියන එක තමයි. දැන් එතෙන්දී අපි අහමුද මේ සුනිල් ටී මහත්මයාගෙන් එක් කාලවල වල සමාජයේ එක යුග දැන් යුග කීපයක්ද පුදුමා නිෂ්පාදනයේට ඇවිල්ලා. දැන් අවුරුදු 40ක් වගේ වෙනවා. අවුරුදු 40 යුගයේදී එකම චිත්‍රපටයේ කතා තේමාවල් නෙවෙයිනේ කරේ. ඔව්. තාත්තා මොකද්ද කිව්වේ ඇගේ වෛරයේ නිෂ්පාදනයේදී ඒක ගන්න එපා කිව්වේ නෑ නෑ තාත්තා එතකොට නැති වෙලා. තාත්තා නැති වෙච්ච ඊට පස්සේ ඇගේ වෛරය ගත්තා. ඔව්. ඉතින් නම් ගන්න දෙන්නේ ගන්න නෑ. අයියවා අඬන්නේ නෑ නෑ මම එහෙම නෑ නෑදුනේ නෑ නෑ මූණ නිකන් අඬන්න වගේ තිබුණා නෑ නෑ අර මොකද ඇත්තටම ඔබතුමා නිෂ්පාදකෙක් වශයෙන් අංග ලක්ෂණ අධ්‍යක්ෂකතුමා ඉදිරියේ ඉඳෙද්දී එහෙම ලබන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන නිෂ්පාදකෙක් වුණාට රංගන ශිල්පීන්ගේ දේ ලක්ෂණ වල එහෙම වුණාම දැනෙන්න ඕන නැත්තම් චිත්‍රපටි 72ක් නිෂ්පාදනය කරන්න බෑනේ. ඔව්. ඒතකොට වැඩි හිටියන්ට පමණයි චිත්‍රපටයේට අවස්ථාවකදී මටත් කතා කරාද? මම හිතන්නේ ඔයාට කතා කරන්න නැති නේ. එතකොට මාව ගත්තේ නැත්තේ මගේ ඒ වැඩිහිටියන්ට ගතියක් නැද්ද? නෑ නෑ. ඔයා නිකන් විහිළු ගතියන්නේ තියෙන්නේ. ඒකෙදී මේ වැඩිහිටියන්ට පමණ පින්තූර සුදුසු නැහැ. සුදුසු නැහැ. ඒ කතා කරේ ඇයි? නෑ කතා කරේ ඔයා එනවා නම් ඒකත් මට පොඩි මාකට් යන්නේ බන්දු සමරසිංහ රංගන ඇගේ වෛරය වගේ එකක් කියලා දැම්මොත් එම් මිනිස්සු එයිනේ. සුනිල් ටී මහත්මයා මට යාන්තම් මට මතකයි ජාතික චිත්‍රපට සංස්ථාවේ ඩුප්ලිකේෂන් හරි මොකක් හරි රෝඩ් එක ඔය ඇගේ වෛරය කියන එක නම කිව්වේ නෑ චිත්‍රපටයක් තියෙනවා කරන්න එතකොට අපේ මේ චූටු දුවයි ලොකු දුවයි මගේ වෑන් එකේ එතකොට මෙතුමා ඇවිල්ලා ඉඳගෙන මගෙන් ඇහුවා මේ බන්දු මේ අපි දැන් මේ දවස්වල ෂූටින් පටන් ගන්න ඉවරයි सुनील महात्मा की दूर मत कथा करपा मम दाइं मे कथा करपमा मुख दिगो फस्ट मे वेडत्तीनो आ फस्ट कथा करूँ नए बंधु मेक मट हरियट दिन आदिसी मे प्रडीसिल्लागे पुता तेक्कतमा इन्ने जने सिल्ला इन्ने बंधु तेक्क मम दांड आसावत्तीनो मे केला मट किवा किवाड फस्ट एव मम मुखत कियला सुनील महात्मा मत कहती फसुगो मेक मे मे टक्का भाई बंधु मे පොඩ්ඩක් වෙන පැත්තක එකක් මම කාගේ පැත්තද ඔයාගේ පැත්ත එකක් නෙමෙයිද ඔයාගේ පැත්ත එකක් නෙමෙයිද කියලා ඇහුවා. හැබැයි එතකොට පින්තූරේ මෙයා මෙතුමා මම හිතන අරගෙන කරපු පින්තූරයක් තමයි මම හිතන්නේ. නෑ නෑ රාගී වුණසම මට මතකයි ෆ්‍රෙඩි බන්දු දෙන්න. අය ඒ ඇවිල්ලා ඇගේ වයිනේ නෙමෙයි. නෙමෙයි. ආ මේ ඇවිල්ලා රාගී වුණසම. ඔව්. හවත් බයක්. ඒතර ඇයි රාගී වුණසම කරන්න හිතුනේ මේ වෙලාවේ අර අතන තාත්තා නැති වුණානේ. නෑ නෑ ට්‍රෙන්ඩ් එකනේ මිනිස්සු කැමති දෙන්නේ අපි දෙන්නේ. කවුද? මිනිස්සු. මිනිස්සු කැමති. ප්‍රේක්ෂකයෝ කැමති. ඉතින් කැමති දෙන්නේ මං හදන්නේ. මං ඒ සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා ඉතුරු පින්තූරේ කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉන්නේ පොඩ්ඩක් Bandu ayu bovan Japan landi sayonara Sakura mallu malkumari MC nasabe baby kabuki balannat kiya hati sihi wei lassana gumangriye sinjapu uyane sakman kala hati matakai wasantaye hatinnat taru male mage jeewana ahasu tale wenwi matukai sodure mage denetata adulu pire ayu bovan Japan landi sayonara Sakura mallo malkumari MC nasabe baby ayu bovan Japan landi sayonara Sakura mallo malkumari MC nasabe baby हरी सतुटू विचार ज्योतिपाल तुमंगी गीत लसन गायन कर अभी आदरे कर मट पुड इन बेरोना इकट अपिट मे गन विभाग अग्नि मे ज्योतिपाल अंदी नती मैं दला अंदी न चित्र अंदी ने नहीं मिया नहीं वचन लिया न पुलवा मम हापवा म यम के देख ओ නෑ එහෙම නැත්තම් මෙන්න නම කියලා ලියන්න බල එක කොලයක පළලට ලියලා මෙහෙම පෙන්නන්න. එතකොට අපි ජනතාවට පෙන්නනවා මෙන්න මේක ලිව්වා සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයා ලිව්වා මෙන්න දිනේෂ් ප්‍රියසාත් මහත්මයා ලිව්වා. මම ඇහුවා. රයිට්. ඔබ දෙපළම සම්බන්ධ වෙච්ච චිත්‍රපටි තියෙනවනේ මේ නිෂ්පාදනයේ මේ අධ්‍යක්ෂණේ සම්බන්ධ වෙච්ච චිත්‍රපටි වල වෙන වෙනම කැමැති විදියට ලියා ගන්න පුළුවන් ලස්සනම ඇස් දෙකට දැක්ක ලක්ෂණටම රංගපාපු රංගන ශිල්පිනිය එතෙක් මෙතෙක් කවුද සුනිල් ටී නිෂ්පාදනය කරපු ඒ සුනිල් ටීගේ නිෂ්පාදන කරපු ඒවායින් සුන්දරම නිලිය ලියන්න පුළුවන්. ඔබ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි වල සුන්දරම නිලිය ලියන්න පුළුවන්. බලන්න බෑ දෙන්න ලොකුවට අකුරෙන් තමන් කැමති මේ දැන් මේ 72 කින්නේ දැන් මෙතන රෙකෝඩ් එකක් එක දැන් මේ නම ලොකෝට ලිව්වද? විශාල ප්‍රශ්නයක් දිනේෂ් මේ නම. ඔව්. ඒ දිනේෂ්. දිනේෂ් එකපාරයි නේද නම ලිව්වේ? එකනමයි ලිව්වේ. ඔව් හරි. ඒ තව නම ලියනවද? නෑ නෑ නෑ. ඔව් මටත් එකනමයි නේ. ඔව් ඔව්. එහෙනම් දැන් චිත්‍රපටි නමත් ලියන්නද? ඒක පෙන්නන්න. චිත්‍රපටි නමත් ලියන්නද? නෑ නෑ නෑ. ආ. දැන් පෙන්නන්න ඔබගේ. සන්ධ්‍යා කුමාරි. රයිට්. सुनील टी की Sabita. Right? Pianne. Bongoda ebai kodallo kodli wanamoda kamana yarinne. Oba deppalage sitange paredi. Ekavilla chittrapatiyekata sambandha unath nuunath. ලංකාවේ බිහිවෙච්ච දක්ෂතම රංගන ශිල්පියා. මට තේරෙනවා ඉතින් එකම නම තමයි ලියන්නේ ඉතින් ෂුවර් ආයි. මම ලිව්වත් ඉතින් ඔච්චර තමයි හරිනේ. ඒ එක නමයි. මං කීපයක් ලිව්වද? මං දෙකක් ලිව්වා. බෑ 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 ඒක නළුවට නම් දෙකක් තියෙනවා. ඈ? ඒ නළුවට නම් දෙකක් තියෙනවා. ආ ඒක වෙන්න කියලා. හරි බලමු එනවා. එකට පෙන්නන්න. හරිනේ ඉතින්. හරිනේ. හරි. දැන් ඔබ දෙපළට චිත්‍රපටය වලට ඔබ දෙපළගේ සම්බන්ධ රංගන ශිල්පිනියන් අතර වඩාත්ම කටකාර රංගන ශිල්පිනිය කවුද? ලියන්න. ලියන්න. යාර නම් දෙකක් තියෙනවා එක නමක් ලියුවොත් පිළිගන්න ඕනේ. කමන්නේ පැහැදිලි එක නමක් ලියන්න ඕන. සම්පූර්ණ නම ලියන්න. සුනිල් ටී මහත්මයා මම හිතන්නේ පටස් ගාලා ලියලත් ඉවරයි. මම හිතන්නේ එච්චර කරදරයක් වෙලා දන්නේ. බලමු. පෙන්නන්නද? ආ සුනිල් ටී මහත්මයා පෙන්නන්න. ගීතා. ගීතා කුමාරතුංග මහත්මිය ගැන හරි ආඩම්බරයි මේ. එච්චර හොඳට කතා කරනවා කියලා තමයි සුනිල් ටී මහත්මයා කියන්නේ. හරි සන්තෝෂයි. එහෙනම් දිනේෂ්. දිල්හාන්. අශෝකමාලා. ඔව්. ඒකනායක. ඔව්. ඕකේ රයිට් රයිට්. එච්චර කනවාගේ හරි සතුටු වෙන්නේ. හරි සන්තෝෂයි. නවත්තන්නේ මේ නෑනේ. නෑ නෑ නෑ. හරි. ඒ කියන්නේ රඟපෑමෙන් පිට. පිට පිට. අනේ. දිල්ලානි මේ තව කතා කරන්න. හරි සන්තෝෂයි දිල්ලානි ගැන මම. ඒතර ඔබ දෙපළට හම්බෙච්ච රංගන ශිල්පිනියන් අතර වඩාත්ම කේන්තියන රංගන ශිල්පිනිය කවුද? හරි සන්තෝෂයි. වාලියල වෙරයි මන් තේරෙනවනේ. නැත්තේ චිත්‍රපටය 72ක් කරන මුදලාලි කෙනෙක් කොහෙද හත් තියලා ඒ ලෝකෙවත් ඉන්නවද මන් දන්නේ පොඩක් වෙන්න ඉස්සලා කාඩ් එක වරක් දෙනවනේ ඉවරයි මේ කමන්නේ අලුත් කාඩ් යන්නේ ආ ගීතා කුමාරසිංහ හරි සන්තෝෂයි ඒ කියන්නේ මේ මොකද්ද පැහැසිරීම එයාට ඉතින් කේන්ති යනවා ආ කේන්ති යනවා නම් ඉක්මනට කේන්ති යන ගතිය නරකක් නෙමෙයි මේ නෑ 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 මේ නරකක් ගැන කතා කරන්නේ එහෙනම් ගීතා කුමාරසිංහ මහත්මිය මේ නරකක් නෙමෙයි මෙයත් එහෙමයි කොහොමද යම්කිසි අසාධාරණයක් වෙච්ච ගම කේන්තියක් යනවා ඉක්මනටම ඕ බලන්න සනෝද්‍රි ප්‍රියසාර ආ ඒ කියන්නේ ඔබේ දුව ඔව් දෙවෙනි දුව තුන්වෙනි දුව හරි සන්තෝෂයි. එහෙනම් හරි සනෝද්‍රි මේ සන්තෝෂයි. දිගටම මගේ ඒක ක්‍රියාත්මක කරන්න. right එහෙනම් ඔබ දෙපළටම රංගන ශිල්පියෝ හම් වෙලා තියෙනවා. ශිල්පියෝ. ඔව් ශිල්පිය රංගන ශිල්පියෝ. ඒකෙන් වඩාත්ම නිකන් ඡණ්ඩිකම තියෙන රංගන ශිල්පියෙක් ලැබුණා නම් හම්බුණා නම් කවුද? ඡණ්ඩිකමක් කියන්නේ මේ ගෝරියක් නෙමෙයි. ඔව්. ටක් ලෑස්ති අර ඔය දැන් ඉස්සලා කිව්ව නම් වගේ ඕන කචල් එකට පැටලෙනවා ඔය මට කේන්ති යනවා වගේ නිකන් පොඩි ඡන්දිකම නෑ නෑ වාකලබල වෙන්න බෑ නෑ මං ගිහලා බලන්නම් ඔව් ඒ කියන්නේ ඕනම ප්‍රශ්නයකදී පැටලෙන්න ලෑස්ති පැටලෙන්නේ පැටලෙනවාම තමයි පැටලෙනවාම තමයි අනේ ඔව් මෙයා ලියන්නේ දෙකම දන්නේ දෙන්නම එකට ලියයිද මන් දන්නේ නැහැ ඡන්දිකම කියන්නේ මේ මරා ගන්න එක නෙවෙයි ඔව් නිකන් ඉදිරිපත් වෙන්නේ hina වෙන්න දෙයක් නෑ නිකන් පෙන්නන්නකො ලියලා බඩක් පෙන්නන්න එනවද? ඔව්. මර්වින් ජයතුංග. අද අපාතරින් නෑ නේද බොහොම කනගාටුයි. සුනිල් ටී මහත්මයා. දමිත් ෆොන්සෙල්. ආ දමිත් ෆොන්සෙල් මහත්මයා ට්‍රයිට් හොඳයි. මම මර්වින් ජයතුංග මර්වින් අයියා ගැන හොඳ මහත්තයෙ කියන්න ඕන. මොකද හේතුව මේ නියතමානී මහත්තයෙන්නේ. කේන්ති ගන්නේ දැන් අපි තුමු බන්දු සෙට් එකේ ඉන්නවා කියලා හිතන්නකෝ. බන්දුට මොකක් හරි ඇවිල්ලා කවුරු හරි කරදරයක් කරොත් අපහසුතාවයකට පත් කරොත් අර මිනිහට විරුද්ධව කතා කරනවා මෙයා කියන්නේ ඉක්මනටම එනවනේ ඉක්මනටම එළියට එනවා ආයි බලබල ඉන්නේ මේක බලබල ඉන්නේ නමුත් සැබෑ ජීවිතේ බොහොම අහිංසකම මිනිස්සෙක් මේ විද්‍යාත්මක කියන්නේ දුෂ්ට චරිතයක් කරන්න පුළුවන් ද කියලා හිතන්න බෑ අපිට සැබෑ ජීවිතේ මලත් පොඩ්ඩක් කියන්න දෙනවා ඔව් කියන්න මම මේ දමිත් අතවර ඒක ගත්තේ දමිත් ගාමිණී වංශකගේ පුතා කෙනෙක් හින්දා නෙමෙයි නමුත් දමිත් පොන්සක මහත්මයා ගාමිණී පොන්සක ශූරින්ගේ පුතා හින්දා නෙමෙයි. හරි දමිත්ගේ ක්වොලිටිස් තියෙනවා ගොඩක් හොඳ ක්වොලිටිස් තියෙනවා. එයා නිකන් ප්‍රසිද්ධ චරිතයකුත් නෙමෙයි. ඔව්. එයාගේ නිවිච්ච මේවා තියෙනවා අසාධාරණේ ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ අන්න හරි හරිද වචනේ අසාධාරණේදී නේද නේද දමිත් පුන්සකතුමා ඇවිලා ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ සුප්‍රසිද්ධ මේ වගේ පුද්ගලෙක් මට සිනමාවේදී හම්බෙච්ච හොඳ ඒ වගේම ඔය මර්වින් වගේම ඉදිරිපත් වෙනවා නේද අනිවාර්යයෙන් අසාධාරණනේ අසාධාරණ ආදිසිකේන අසාධාරණ නිසා මේ අසාධාරණ කියන්නේ කෙලින්ම वचने परसमात्तार्थे में का सादा स्विच ऑफ करो ये कहने अरे मैं वायर देख के लिए मैं कपड़ा आइन कर लाने का अन्नो देंगे यहाँ तो ये याना पारे आये अन्ने अन्ना हरी हरी यहाँ यहाँ कमेटी के ना इन्ना मना ये पार तो थरवान ने वो या को मत इच्छर मत आने ने वाव केल दिए निविदी मैंने एक कटमा का कड़ी पाटल गाना था ना माँगे එහෙමනම් අපි සම්බන්ධතාව මැදිරියට ගිහිල්ලා නැවත මේ වාසනාවන්ත චරිත දෙක සමග සාකච්ඡාවට බන්දු ඇත්තටම මේ අවස්ථාවේ මම ආඩම්බර වෙනවා බොහොම හිතවත් कर्मांते मामा इटपु कर्मांते मात्ते कवरंगर गैटिला इटपु नहीं इन्ना कर्मांते मात्ते कम मामा मेथे के देख ओबदे पलातीना मामा तीना मेरे में कर्मांते इन्ना उरेंगुरे गैटिला में आश्रय कन वटीना देपला के कसाकच्चा करने लगी मतलब मुलीम दिनेश ऐतरम सुनील में सब तुराई एक ये रामतरव में ओबा कियान डको में मैं तुम आ गया ना कविया नहीं नहीं कविया क्या ना हो मना मैं तुम आ गया ना मुकद्दहिता नहीं मैं तुम आ गया होंडा लक्षण है क्या ना ओ मुकद्द मैं तुम आ गया होंडा मलक्षण नारकोना पसंद नहीं क्या ना कहीं ना वो सुनील टी की होंडा लक्षण है तू ना मटे चित्रपट देखना मैं एडवांस दिला चित्रपट देखा बस करेना एडवांस की इल्लुएत नहीं एडवांस इल्लुएत नहीं आधे रहा एक होंडा लक्षण है और हरी होंडा आते तो उन्हें चित्रपट या कराने के लिए साल ली थी ला इल्लुएत तंग होंडा आ एक होंडा लक्षण है होंडा लक्षण है क्या राइट ये तो कोटे सुनील में दिनेश की होंडा लक्षण है क्या हैडर को नहीं गाती कुन होंडा मुकाकरी दिनेश बिग टॉक क्या नहीं ये वाके बांधुवित टॉक्स नहीं होंडा क्या नहीं दें कथावक गाता ඉදිරිපත් කරන කියන්නේ දැන් ෆිල්ම් එකක් බලන්න ඕනේ මෙයාගෙන් කතන්දරය අහගත්තම ෆිල්ම් එකක් බලුවා වගේ. ඒකට කැමතියි. ඒකට මම හරි කැමතියි. ඒ වගේම right thank you. එතකොට ඒ වගේම මේ සුනිල් මහත්මයාගේ කැමති නැති දෙයක් මොකක් කරේ? අපි මම සුනිල් මහත්මයා තරහ වෙන්න එපා වාගේ මෙන්න මේ දෙයට කැමති නැහැ කියලා වගේ කියන්න පුළුවන් නේද? ඔව්. මං කියන්නේ මේ බයින් එකක් නෙමෙයි. නිකන් කැමති නැති දෙයක් මොකක් කරේ? यागे मैं वहाँ क्या कमेटी दिन में क्या यार मास तुरंत तुरंत कार मारू करना एक रखा कमेटी ना एक वंग कमेटी ना एक कार का तिब्बता एक तिब्बत ये थी उनके टाइम हरी अब तुम आगे आकमेटी में मौका ने आकमेटी दे दिनेश मंगा मंगा आगे वो कम कमेटी ना उसमें मैं अन्य एक रखा कमेटी ना ये माँगा ऐंधू नहीं निकाम में नहीं मतलब मम पर किया वो आदम में मम्मी प्लान कर ले विल्ला किया ने काटते में नहीं तो किया ना वो दिन आदि सी नहीं आगे नहीं तो मैं क्या विलावत ही हूँ तो मैं क्या यूर कराने पे माँग क्या मैं दिन है मैं आगे बिग टॉक सोल्टा मैं आगे बिग टॉक की का इससे ला एक अट माँग आर क्या मती मैं आदम गिहिला था ना कर गिहिले टॉक्स देनो कोटा मंगे कट क्या लोकु टॉक कर देना आने आ मैं आने का लोक के नहीं मैं आ लोक के कुना ना तो कम देंगे वो मामा मैं आर साल खान ने मामा यार वो माहिन सगा नहीं नहीं द कम मंग मैं आर कता करना आमी सगा आमी निफान सगा किला मंग अर्थ कतने देना मैं आम तो गामनी वागे एड करना निशा हरी हमें ले मैं गामनी वेन बेरुना गामनी वागे वेन है मैं हमें तो ना मैं उगा गिहिंग कर पो हमें का हरी ना नहीं अन्य का एक तो क्या मिली ना हेमतन ये दिनेश में ये हेम वेन्ने वाला हेम तीनों तेरे मात में अधूरा इधर नेम में यार ये ने को तो तो हमें हेम लक्षण को आगे तीनों नहीं 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 तीन नहीं तीन मुक्त नहीं हेम लक्षण है ना वे निकांग अरे निकांग आली टॉक क्या क्या बेवा गया थी माई था ठीक है ना गामिनी शूरिंग निकांग ऐतने में सुनील के में दम हिसे सिटे දෙපතුර දක්වා මේ අංගලක්ෂණ වල මොන අංගලක්ෂණයටද කැමති දිනේෂ්? මම කැමති යාගේ තට්ටෙට. ආ මෙතුමා මේ සුනිල් ටී මහත්මයාගේ තට්ටෙට. ඒකෙන් තමයි යාව දිනේෂ්. ඒක අර අයිකන් එක යාව සුනිල් ටී කියලා පේන්නේ ඒකෙන්. සුනිල් මහත්මයා දිනේෂ් ප්‍රියසත් මහත්මයාගේ මේ අංගලක්ෂණ වලින් මොකේටද කැමති? අර ටෝක් නෙමෙයි මේ නම් අංගලක්ෂණ. නෑ මේක මෙයා हम वेले में गामिली फंस गया था मैं इमीडिएट करन मंग एक करके एक कैमती शा ये मना अधे हरी सातुटू यात्रा में सुनील टी फिनांडु में आत्मिया यात्रा में मैं आराधना आप ले आगने सुनील आप एक ना हरी सातुटू थैंक यू मैं संबंध में दिनेश बहुत संतोष है ओबे ते पल ते मैं तें टेंडर लबी में वासनावक मटत वासनावक अभी जीवत अभी बेरीला केला इतना दैनेट अभी दन्ना हिट मनोवाद वेन्नी केला ये हम युगे के में आप ये कला सांतोता है अतनो में वैरसटान अपीली बंद लोगों विस्तर हम गुद्दे तो हम खेतिएं में दिन इसकी वो बातें नहीं आप तो ऐसे में वैरसटान में तो ऐसे में बंदू समरसिंह में वैरसटान में होने के तो मंगवा क्या मती मुकद्दे में ඉතින් මේ මම හිරු නාලිකාවටත් මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි මේ චිත්‍රපටි වල විශිෂ්ට රංගන ශිල්පියෙක් බන්දු සමරසිංහ කියන්නේ මෙතුමාව මේකට සම්බන්ධ කරගත් එකත් වටිනවා මෙතුමා මේක ප්‍රෝග්‍රෑම් එක කරන එක ඉතාමත්ම ඉහළ තත්ත්වකින් කරනවා මේ අත් වශයෙන් දැන් මට මම කතා නොකරන මට ගොඩක් වෙලා මට hina ගියා මේ ප්‍රෝග්‍රෑම් එකේදී මම හිතනවා මේක මහා ජනතාව මේ ප්‍රෝග්‍රෑම් එක මීට කලිනුත් වැළඳගෙන දිනවා ගොඩක් මේ टॉक्स इस बंदूक ने का ये मैं प्रोग्राम में का तो मांगी तो ना लंका वे अतिशय जनप्रिय थे रात्रि का दिनेश कताकरा वैडी ने वैसे तो आने इवेंट में जाने इंदा अब मांग किधर है बिल्ला हम बिल्ला चुटिका हगन बोलो हम बहुत स्तुति करने नहीं आते मांग एड्रेस ही किया ना ओ मांग किया मांगना हो मांगा मांगना नहीं मांग पुलिस ही बंदा थैंक यू ये तो करो सुनील जी मात में वैसे तो आने ना बहुत चूटी विधि तो बच्चे ने देखा तूना मांग सामान्य टीवी प्रोग्राम्स बालना आड़ूए, नमूद माम मेक विशेषत्व में बालना माम मेटा कालीनुत माम मांदन है मटे मेक टा आराधना करने के लिए दान है, माम बंदू के बंदू टू माम मांग हिताने मटे माते के तीन है ना मांग का बंदू मेक माँ लासन है, पुदुमा आकाश ने गाती आती है ना, बच्चन कोमरी ओके करके न पले अंकिलत मांग वाटे किया हिरू तो माँग गारू करना आप यो गेनल्ला आपने में हम चालकी मगे ना मैं क्या मंगितान हिरू होंडा तीर नया मैं बागे आर्टिस्ट के निकाल करना लासन दे एक प्रेजेंटेशंस मैं वाले करना निल्दाहरी चील देना आटम स्टूडियो अंते ना मैं तेरा कल में आपु मैं गामन आटा तब इस तरह आटा इनमा नालू को वाशिंग इधर बात करो वो विलास है सहा है क्या आवा मंग आगे करना आप योग कट मार डाम बरे अब तो पलावा एक ताज मंगे ने कताकर पे तो बहुत संतोष आई ये मनंग आप इटे देपला एक कम यान पुलांग दर्शन गीत एक तीना इतिंग आप ये एक टे small shaking and that's the moments my friends okay මට ඉංග්‍රීසි තමයි ප්‍රශ්නේ සෙවිලි ගන්න මාර් දැන් පුළුවන් නේ සෑහෙන නෑ මට මේ වෙනදා ඉංග්‍රීසි එක දිගට පුළුවන් මිනිත්තු දෙක දැන් හතරක් පුළුවන් කොහොමද වුරුදු නෑ ඒක කියලාම මිනිස්සුන්ට තේරුනේ නෑ එකම වචනේ නෑ මිනිස්සුන්ට තේරුන්නේ නෑ මට ඒක දැන් විනාඩි 4ක් යනකොට ඊට පස්සේ තමයි සිංහල එන්නේ අපිට මම දැන් ලස්සන ගීතයක් දැන් එනවා හරි දැන් අද යන්න හම්බෙන්නේ නෑ වගේ මම හිතන්නේ विस्की का रे भूसा उड़ी थाला वेला मत वेला विस्की का रे भूसा उड़ी थाला वेला मत वेला विस्की का रे भूसा विस्की का रे भूसा उड़ी थाला वेला मत वेला विस्की का रे भूसा बोले होल्ला उस दिलो डांगोसा